මේ ජයේ බලයවට පැමිණීමෙන් පසු, මන්දගාමීව එතෙක්කල් පැවති පරීක්ෂණ කටයුතු නීතිපති දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ යටතේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බුද්ධි හන්සහා විදේශ පරීක්ෂණ කණ්ඩායම් සමඟ සම්බන්ධ වෙලා. ක්ෂටයුතු නැවත ආරම්භ කලා දෙදා විශ්ස විසියක වර්ෂවලදී විමර්ශන අවසන් කල්ලා අධිකරන කටයවු සඳහා ඒවක්කොම නීතිපති දෙපාර්තබෙන්තු වෙත යොමු කරලා තියෙනවා. මෙම ත්‍රස්ත ප්‍රහාර මාලාවේ ප්‍රධාන ඝාතකයා වශයෙන්. ඔබා අපි කවුරුත් දන්න සහරාන් හශීම් සහ ඕහගේ අනුගාමිකයන් අට දෙනා. මියගිය නමුත් මෙම අන්තවාදී මතවාදේ රැගෙනවි සහරාන් හශීම් ඇතුළු එම ගාතකයන් ඒ මතවාදයෙන් අිපේරණය කරපු නැත්තන්ගේ අයෝ මෝටිවේට් කරනු ලැබුවේ කෞද කියන එක අපි හොයාගෙන තියෙනවා ඒ තමයි දැනට අත්අඩංගුවයේ පසුවන නෞෆ මවුලවි කියන පුද්ගලය. එයා තමයි සහරන් හශීම්වත් මේ අන්තවාදයට නැඹුරු කරපු පුද්ගලයා එයා තමයි මේ මතවාදය මේ ලංකාවට අරංාප පුද්ගලය. එය මේ රජය මකායේදී ත්‍රස්ථ විමර්ශණය ඒකක මගින් අත්අඩංගුට අරගෙන දැනට අත්අඩංගුව පසුවවා. දැ මෙතන චෝදනාව ඇතිවෙන්නේ ජනාධිපතිවරයා බලයට පත්කිරීම සඳහානා මේකේ පිටු පස්සේ විශාල කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. නමුත් මම පොවේ පයගහල ඉන්න මේ සමාජයේ ජීවත්වන පුද්ගලයෙක් විදිහයට. මම ඉතාහමත්ම වගකීමෙන් කියන්නවන ඒවගේ ප්‍රහාරයක් ඇහුුණම මට හිතෙන ප්‍රශ්නය. සිංහල බෞද්ධ කෙනෙක්ව රටේනායකය කරන්න. ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම ආගමක් වන ඉස්ලාම් ධර්මය වැරදි විදියට අර්ථකතනය කල් ඉස්ලාම්. මාගම අදහන අට දෙනේ ජීවිත පූජා කරයිදගෙලා සිංහල බෞද්ධෙකටේ ජනතිපති කර මටහිතනදේ මකිව්ේ ඒතින් ඔබතුමල්ලාට අයිතියක් තියෙනවා ඒක ඒක් මම කියපුදේ ඇත්ත නැත්ත බල අන්තවාදේ සහ ත්‍රස්තවාදය යන විශෂයන් පිළිබඳව ලෝකයේ සිටින උපාය මාර්ගික විශ්ලේෂකයන් පවසන්න මෙන්න මේ විදියටයි මතවාදයෙන් පටන්ගන්නා අන්තවාදය ක්‍රමාණුකූලව සූක්ෂම ලෙස සමාජ ගත කිරීමෙන් ජනතාවගේ මනස්ස සහ ක්‍රියාවන් වෙනස් කරලා අවසා නේදී එම මතවාදය විරුද්ධ වන්නන්. විරුද්ධවාදී ලෙස නම් කර, ඔවුන්ව සහ ඔවුන්ගේ දේපල ත්‍රස්තවාදය හරහා ත්‍රස්තවාදී ක්‍රියාමගින් විනාශ කරනවා. එම අන්තවාදී මතවාදය අප සමාජය තුළ තවදුරටත් පවතින බව අපි කියන්න ඕනේ. මේ සිද්ධිය ගැන විමර්ශන කරපු ආයතනය ශ්‍රී ලංකා පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමයේන්තුව ඒවාගේම ප්‍රාදේශය පොලස්ාන පසුව අපරාධ පරීක්ෂණ දෙ පාර්මිතර භාරදුන්න ඒවගේම ත්‍රස්ත ක්‍රයාා විමර්ශණයකය මේ එකට වලට අම්මතරව විශේෂෙන්ම සිද්ධිය වෙච්ච දවස ඉඳල්ලා නිරන්තරෙන් මේ විමර්ශණනයට දායක වෙච්ච තවත් ආයතන තුනක් තියෙනවා. ඒකක් තමයි ලෝකේ තියෙන විශිෂ්්‍රතම විර්ශණ ඒක කිය වන ඇමරිකා එක්ස ජනපදේ FBIආතන ෆෙඩල් ියර ඉන්ටිජන්ස් කිය ආයතනය ට අමතරವ స్್ரே ా ෙಡ್ල් ಪොlíசிีย. FP කියන ආයතනය අපි විමර්ශකයෙක් ද්ිය වෙච්ච දසිඳල නිරන්තරයෙන්ම කටයුතුකර මේ කටයුතු කරපු එක ප්‍රතිඵලයක් හැටියට අපි නෙමයි.ඒ විර්ශනය කරපු විර්ශකයෝ දෙදා විස්සේ අවුරුද්ද. එකොස්වැනි මාසේ ොස්වනිදා. ඇමරිකා එක් ජනපදේ ලොස් සැන්ජලිස් අධිරණ ඉදිරියේ මේ සම්බන්ධව පිටු හැත්තයකකින් යුත්ත චෝදනාපත්්‍රයක් ලංකාව මේ සිද්ධියට සම්බන්ධ දැන්නට ජීවතුන් අරන්න පුදගලය තුන්දෙකට රද් ඩු පාු ලැබ දගල මමාන්. ඉන්න තුන් දෙනාගෙන් එක්නෙක් තමයි මොහොම නවෆර් නැත නවෆර් මව්ල්ලවී අනිත එක්කෙන රිස්කාන් අනිතෙක්කෙන මල්හන් මේඇය මේ සිද්ධිය අපේ රටෙත් සැක්කරු. මෙ අයට විරුද්ධව නඩු පැවරුවේ ලො සැංජලිස්වල ඒට හේතුව තමයි ඇමරිකානු පුරවැසියන් පස් දෙනෙක් මේ සිද්ධියෙන් මර්රයට පත් වනා. සමාජයේ නිතර මහන ප්‍රශ්නවලට. උත්තර සියල්ලක්ම අපේවාර්ාවල තිෙන බැ අපේවාර්තාාවලවලටත් වැඩිය ලෝේතියෙන විශිෂ්්‍රතම විමර්ශන ඒජන්සිය නිුත්කරපු වාර්තාාවතියන.